I want traders. Trading mata bas channel එකට සාදරයෙන් ආලෝ පිළිගන්නවා. ඉතින් අපි බලමු අද Bitcoin එක මොන විදිහටද අපිට analyze කරගන්න පුළුවන් කියලා. ඇත්තටම අද analyze කරන්න යන්නේ 1 week chart එකේ. 1 week chart එකේ විදිහට බලපුවාම අපිට මෙතනින් high එක break කරා කියලා අපි බැලුවොත් දැනට මාකට් එක 150ට වැඩි වගේ උඩට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ බොහෝ දුරට මාකට් එක රිවර්ස් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. එතකොට අපි බලමු මේ හරියේ සාමාන්‍යයෙන් OB එකක් විදිහට අපිට ගන්න පුළුවන්. මෙන්න මේ රතු පාට කැන්ඩල් එක ඒක මේ විදිහට මාක් කරගත්තොත් බලමු දැන් අපිට මෙතන කන්ෆර්මේෂන් එකක් තියලා තියෙනවා කියලා මේ OB එක කොහොමද රියැක්ට් කරලා තියෙන්නේ කියලා. 1 day වගේ chart එකකට ගිහින් බලුවොත් chart එකේ අපිට තාම කන්ෆර්මේෂන් එකක් තියලා නැහැ. කනිසා අපි 4 hour වගේ යමු. අපි බැලුවොත් තවත් අපිට කන්ෆර්මේෂන් එකක් දෙන්න නැහැ. මම රෙකමෙන්ඩ් කරන්නේ 1 week chart එක analyze කරනවා නම් සාමාන්‍යයෙන් 1 day 4 hour විතරක් වගේ analyze කරගන්න මයින කොහොමද වැඩ කරලා තියෙන බලන්න. මෙතනදී නම් අපිට මෙතනදී OB එකට react කරලා තියෙනවා. මෙතනින් පිට පරාසය නම් වැඩි ඩයිවර්ජන්ස් එකට නමුත් මෙතන අපිට මාකට් ස්ට්‍රක්චර් එක කැඳ ගන්න පුළුවන් මයින විදිහට කන්ෆර්මේෂන් එකක් ගන්න. කන්ෆර්ම් වෙලා නැහැ. නමුත් අපි ලෝයක විදිහට මෙතන මාක් කරගමු. බලමු. ඒකත් ලෝයක අපි කඩිනක් විදිහට තියාගමු. එතකොට අපිට නෝමල් බලන ස්ට්‍රක්චර් එකේ
එතන BOS එකක් තියෙනවා නමුත් strong BS එකක් නෙමෙයි fake විදිහට වගේ වෙලා තියෙන්නේ එතකොට high එක confirm වෙලා තියෙනවා charge එක මෙතන mine charge එකක් දීලා තියෙනවා ඒකක් තියෙනවා එතකොට අපි බලමු සාමාන්‍යයෙන් OB මෙතන විදිහට market එක reverse වෙනවා කියලා තියෙනවා 1 hour නමුත් මේක confirm කරගන්න අමාරුයි මොකද low time frame එක මොකද අපි entry එක බලලා තියෙන්නේ 1 week chart එකේ එතකොට මම recommend කරන්නේ 4 hour 1 day වගේ confirmation ගන්න කියලා නමුත් හරි OB එකක් නම් ඒකට react කරන්න ඕනේ 1 hour උනා මෙතනදී අපිට OB එකක් විදිහට එන්න මේ red candle එක ගන්න පුළුවන් එතකොට මෙතනදී මේකට આવොත් මාකට් එක නැවත රිවර්ස් වෙන්න ඕනේ. එතකොට දැන් මේක 1 week කින් නිසා අපිට ෂෝට් ඕඩර් එකක් ප්ලේස් කරන්න පුළුවන් මෙතනින් මෙතෙන්ට මාකට් එක આવොත්. එතනදී මම රෙකමන්ඩ් කරනවා මේ high එකට උඩින්වත් ස්ටොප් ලොස් එක තියාගන්න කියලා. පොද වැඩි මේ අවස්ථාවේ මාකට් එක ලොකු බයින් ප්‍රෙෂර් එකක් තියෙනවා මාකට් එකේ තියෙන කන්ඩිෂන් එක නමුත් එතකොට 1 week එකට ගියාම ඊට මෙතන හැටියට නම් අපේ TP එක එන්න ඕනේ මෙතන ලෝ එක බ්‍රේක් කරනවා කියලා තමයි අපි TP දාගන්නේ එච්චර දුර හෝල් කරනවා නම් හෝල් කරන්න පුළුවන් ඕන කෙනෙකුට නැත්නම් ස්කැල්පින් වගේ කරන්න පුළුවන් දැනට OB එකට රියැක්ට් කරලා තියෙනවා ඉතින් අපි 1 week එකේ බැලුවොත් මෙතන තියෙන මෙතනින් රියැක්ට් කරන්න තියෙන සම්භාවිතාවය වැඩි කියන හේතුව මේක වීක්ලි ටයිම් ෆ්‍රේම් එක එතකොට මෙතන තමයි අපිට හයි එක තියෙන්නේ තමයි ඉස්සෙල්ලා වැරදිට ඇඳලා තියෙන්නේ එතන BOS එක ඇඳගමු එතකොට එතන BOS එක වෙලා නැවත චොච් එකක් දීලා තමයි මාකට් එක රිවර්ස් වෙලා තියෙන්නේ එතකොට අපි මෙතනට ප්‍රීමියම් ඩිස්කවුන්ට් බැලුවොත් 50% උඩට මාකට් එක ඇවිත් තියෙනවා දැන් එතකොට උඩ අපිට OB එකක් පේන්න නැහැ. ඉතින් මෙතනින් ප්‍රීමියම් සෝන් එකෙන් අපිට සෙල් ඕඩර් එකක් ප්ලේස් කරන්න පුළුවන්. ඊට අමතරව අපි ෆිබොනාචි වගේ අරගෙන බැලුවොත් සාමාන්‍ය වීක්ලි ටයිම් ෆ්‍රේම් එක නිසා 50%කට 0.5 එකට ඇවිත් තියෙනවා මාකට් එක රිවර්ස් වෙලා තියෙනවා. ඉතින් මේ හරියෙන් සම්භාවිතාවයක් තියෙනවා මාකට් එක රිවර්ස් වෙයි කියලා අඩුම යට තියෙන ඔබිස් වලට සාමාන්‍යයෙන් බැලුවොත් ඩේවිඩ් වගේ ගිහින් මෙතන හොඳ ඔබි එකක් තියෙනවා ඉතින් ඒවත් එක බලපුවාම මේක හොඳ ඔපචුනිටි එකක් නමුත් අපි හැම වෙලෙම ට්‍රේඩ් කරන්න සම්භාවිතාවයට ඒක නිසා පුළුවන් තරම් SL එක දාලා ට්‍රේඩ් කරන්න එතකොට දැන් මේ හරිය මාකට් එකේ high ප්‍රීවියස් high එක බැලුවත් අපිට පේනවා හොඳ ඩයිවර්ජන්ස් එකක් හදලා තමයි මේ මාකට් එක රිවර්ස් වෙලා තියෙන්නේ වීක්ලි වගේ ටයිම් ෆ්‍රේම් එක ඩයිවර්ජන්ස් වෙන කරන්න ලොකු කාලයක් යනවා මොකද කාල පරාසය වැඩි නිසා අපි RSI එකයි බලපුවාම මෙතනත් අපිට ඕවර්බෝට් එකට දැන් මාකට් එක ඇවිත් තියෙනවා RSI එකේ එතකොට මෙතන අපි ෆිබොනාචි බැලුවා එතකොට ගෑන් බොක්ස් එකෙන් ප්‍රීමියම් ඩිස්කවුන්ට් බැලුවා එතකොට අපි SMC ෆලෝ කරනකොට හොඳ OB එකක් මෙතන තියෙනවා පෙයා වැලියු ගැප් එකක් එක්ක ඉම්බැලන්ස් එකක් එක්ක එහෙනම්
හැමෝටම ස්තුතියි. සුබ දවසක්.